2009 මානුෂික මෙහෙවරෙන් පස්සේ ශ්‍රී ලංකාවේ රජය LTT ත්‍රස්තවාදී සංවිධානයට අයත්ව තිබුණු නොමගිය තරුණයෝ 12194 දෙනෙක්ව පුනරුත්ථාපනය කරලා සමාජගත මතකදී මම යාපනයට ගිය වෙලාවේදී ඒ තරුණයෝ 100ක් විතර නැවත හම්බ වෙලා කතා කරාම ඔවුන් අපෙන් ඉල්ලන්නේ උන්ට ආර්ථිකමය වශයෙන් උදව් කරන්නයි කියලා. නිවාස දෙන්නයි කියලා රැකියා දෙන්නයි කියන එක විතරක් මිසක මේ ජාත්‍යන්තර ප්‍රජාව කියන දේවල් නෙවෙයි. එසේ වෙතත් අපේ වගකීමක් තියෙනවා රටකට ඒ සම්බන්ධයෙන් ස්වාධීන යාන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක කරන්න. අපි ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ඇතැම් ඩයස්පෝරා සංවිධාන විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය හා කැනඩාවේ සිටගෙන අපි මොනවා කරත් ඒ සම්බන්ධයෙන් සෑහීමට පත් නොවි වෙනම කණ්ඩායමක් හැටියට සංවිධානගත වෙලා ඔවුන්ගේ දේශපාලන හයිය උපයෝගී කරගෙන අපිට විරුද්ධව නැවත නැවත අලුත් චෝදනා අලුත් කරුණු ඉදිරිපත් කරගෙන ඉන්නවා. ඒ තත්ත්වය තුළ තමයි 51 වෙනි සැසිවාරයට අපේ දැඩි විරෝධතාවයේ මැද්දේ ඔවුන් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කරලා තියෙන්නේ. එම යෝජනා සම්මුතියෙහි 8 පැරග්‍රාෆ් එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. එින් අදහස් කරන්නේ ඔවුන් කියන ආකාරයට සිදු වුණායි කියන මානසික මෙහෙයුමේදී යම් දේවල් සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයෙන් එළියට ගිහිල්ලා පිටරටවල් වල නඩු දාලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ දඬුවම් කිරීම සඳහා මේ කරන්නේ. මේ හදන්නේ අපේ රණවිරුවන්ව ටාගට් කරලා ඔවුන්ට කරදර කරන්න. දැනටමත් එක සිද්ධ වෙලා තියෙනවා. සමහර රටවලට අපේ රණවිරුවන්ට යන්න දෙන්නේ නැහැ. තවත් රටක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන. මේ ක්‍රියාදාමයට අපිට එකඟ වෙන්නට බෑ. ගිය සැරේ සාකච්ඡාවේදී රටවල් 38ක් අපිට පාර්ශව කතා කරා. ඒ කතා කරපු හැම අයම අපිත් සමග තමයි ඉන්නේ. ඒ වුණාට ඔවුන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියක් නැහැ. ඉතින් ඒ තත්ත්වය තුළ අපිට දැන් පෙනෙන ආකාරයට විශාල බලපෑමක් ඉෂ්ට කරනවා මේ බලගතු රටවල් ශ්‍රී ලංකාවෙනි කුඩා රටකට ඔව් මේ ඡන්දය ටික ලබා ගැනීම සඳහා ප්‍රතිපලයේ කුමක් වුවත් රටේ ස්ථායීතාවය එම රටන් අතර අනන්‍යතාවය පාවා දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි ඒක පැහැදිලිවම මේ වෙලාවේදී මේක අනවශ්‍යයි කියන එක අපි කිව්වා. අපේ රට වැටලා තියෙන මේ තත්ත්වයෙන් මුදා හැරීම සඳහා අපිට අවශ්‍ය කවුද ශ්‍රී ලංකාව සමග ඉන්නේ කවුද නැහැ කියලා බෙදුම් වාදී යෝජනා සම්මුතියකට යන්නේ එක නෙවෙයි. ඊට වඩා එකතු වෙලා අපිට සහයෝග දක්වනවා කියලා කිව්වා. නමුත් ඒ සියල්ලට වඩා මට හිතනවා ඔවුන්ගේ රටවල් වල ওই ඩයස්පෝරාව මගින් ඔවුන්ගේ දේශපාලඥයන්ට කරන බලපෑම බලවත් වෙලා. ඒක හේතු කොටගෙන ඔවුන්ගේ ඒ බලයයි උදලුවේ එකතු කරගෙන අපිට විරුද්ධව මේ පියවර අරගෙන යනවා.